ඔයාලා අද එක්ක වෙන්නේ ගීක් ප්‍රණීත් YouTube channel එකේ න අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ iPhone 16 series එකේ early leaks ඒ වගේම rumors මොනවද කියන එක. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. අපි යමු video එකට. දෙදස් විසි හතරෙදි රිලිස් වෙන්න නියමිත iPhone 16 series එකේ මේජර්ම අප්ඩේට් එකක් විදිහට අපිට ඩිස්ප්ලේ සයිස් එක බලා ගන්න පුළුවන්. iPhone 16 Pro Max device එක 6.9 inches display එකකිනුත් ඒ වගේම iPhone 16 Pro device එක 6.3 inches display එකකිනුත් රිලිස් වෙවි කියලා තමයි මේ වෙනකොට රූමර්ස් ල වගේම ලීක් නිවුස් වලින් සඳහන් වෙන්නේ. iPhone 16 Pro Max device එක 6.9 inches display එකකින් release වුණොත් මේ වෙනකොට iPhone සමාගම release කරපු ලොකුම display එක තියෙන device එක විදියටත් මෙතෙක් කලක් mobile device වලින් ලොකුම display එක තියෙන device එක විදියටත් iPhone 16 Pro Max device එක හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද Samsung S24 device එකේ display size එක අපිට බලා ගන්න වෙන්නේ 6.8 inches display එකක් විදියට. iPhone 16 series එකේ display එකේ update එක අපිට YouTube video එකක් බලද්දි film එකක් බලද්දි එහෙම නැත්නම් photo එකක් ගනිද්දි user friendly වුණත් මේක use කරද්දි ටිකක් userට uncomfortable වේවි කියලා තමයි Apple fans ලගේ idea එක. iPhone 16 series එකත් iPhone 15 series එකත් ගත්තොත් iPhone 15 Pro device එකට වඩා මිලිමීටර් 3ක උස කිනුත් ඒ වගේම 0.85ක මිලිමීටර් පළල කිනුත් ඒ වගේම ග්‍රෑම් 7ක බර කිනුත් තමයි අපිට iPhone 16 Pro device එක බලා ගන්න වෙන්නේ. ඒ වගේම iPhone 16 Pro Max device එක iPhone 15 Pro Max device එකත් එක්ක ගත්තම 4 mm උස කිනුත් ඒ වගේම 0.9 mm පළල කිනුත් ඒ වගේම ග්‍රෑම් 4ක බර වැඩිවීමකිනුත් අපිට iPhone 16 Pro Max device එක බලා ගන්න පුළුවන්. 2024 දී රිලීස් වෙන iPhone 16 series එකේ තවත් major update එකක් විදියට main sensor එකේ update එක අපිට බලා ගන්න පුළුවන්. කලින් generation දෙකකෙම ඒ කියන්නේ 14 series එකෙත් 15 series එකෙත් වෙනසක් නොවුණු iPhone එකේ main sensor එක වෙන IMX 900T 1/1.28 main sensor එකේ අප්ඩේට් එකක් හරි එහෙම නැත්නම් අලුත්ම මේන් සෙන්සර් එකක් හරි iPhone 16 ඩිවයිස් එකට අලුතෙන් ඇඩ් වෙවි කියලා තමයි මේ වෙනකොට තියෙන ලීක් නිවුස් වගේම රූමර්ස්ලා සඳහන් කරලා තියෙන්නේ. අලුතෙන්ම රිලීස් වෙන්න නියමිත iPhone 16 series එකේ තවත් major update එකක් විදියට volume button එකේ change එක අපිට බලා ගන්න පුළුවන්. iPhone 15 series එකේ තිබිත issues ඒ වගේම complaint උත් එක්ක iPhone 16 series එකට එනකොට volume button එකේ expand වීමක් ඒ වගේ size එකෙන් විශාල වීම වගේම side එකෙන් ලොකු area එකක් capture කරගන්න separate නොවිච්ච single volume button එකක් විදියට iPhone 16 series එකේදී අපිට බලා ගන්න පුළුවන් වේවි කියලා තමයි මේ වෙනකොට leak news වලින් සඳහන් වෙලා තියෙන්නේ. 2024 දී රිලීස් වෙන්න නියමිත iPhone 16 series එකේ තවත් major update එකක් තමයි අලුතින්ම add වුණු action button එක. මේ action button එක iPhone 16 series එකේදී එන්නේ capture button එකක් විදියට. ඔයාලගේ iPhone එකත් ඔයාලා mobile photography ඒ වගේම mobile videography වලට use කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති ඔයාලා photo එකක් ගන්න ගියාම වැඩිපුරම side buttons තමයි use වෙන්නේ. හැබැයි ඔයාලා landscape mode එකෙන් video එකක් හරි photo එකක් හරි capture කරගනිද්දී මේ කියන side button use කරද්දී ටිකක් uncomfortable වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව හින්දා iPhone 16 series එකේ ඉඳන් අපිට අලුත්ම capture button එකක් අපේ device එකේ බලා ගන්න පුළුවන්. ඔයාලා මීට කලින් Sony devices පාවිච්චි කරලා තිනම් මේ කියන capture button එක මීට කලින් Sony device වල අපිට බලා ගන්න පුළුවන්. මේ capture button එක හින්දා iPhone 16 series එකේ ඉඳන් mobile photographers ලට වගේම videographers ලට එයාලට ටිකක් comfortable විදියට device එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා තමයි rumors ල වගේම leak news වලින් සඳහන් වෙන්නේ. 2024 දී රිලීස් වෙන්න නියමිත iPhone 16 series එකේ තවත් major update එකක් අපිට camera එකේ බලා ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ iPhone එකේ telephoto lens එක 120 mm හින්දන් 300 mm දක්වා improvement වෙන හින්දා optical zoom කියන option එක 12-12.5 කියන range එකකට iPhone 16 series එකේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි rumors ලා කියලා තින්නේ. අද video එකේදී මම කතා කරේ iPhone 16 series එකේ අලුතින් වෙන update ඒ වගේම features මොනවද කියන එක. ඔයාලට හිතෙන විදියට මේ update ඒ වගේම features මොන වගේ වේවිද මේක ඔයාලට කොච්චර user friendly වේවිද කියන එක අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් add කරන්න. ඒ වගේම ඔයාලට හිතෙන විදියට මේ device එකේ price range එක ගැනත් idea එකක් තියෙනම් ඒකත් අනිවාර්යයෙන්ම comment section එකේ add කරන්න. ඔයාලට අලුත්ම Apple update ගැන ඒ වගේම ඔයාලට
ඔයාලටමම ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි එහෙම නැත්නම් මේ QR කෝඩ් එකෙන් හරි අපේ WhatsApp group එකට join වෙන්න. ඒ වගේම ඔයාලා මාව Instagram වගේම TikTok follow කරලා නැත්නම් ඔයාලට පුළුවන් Instagram TikTok මාව follow කරලා මම දාන videos දාපු ගමන් බලන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. අපි අලුත් video එකදී හම්බෙමු. Thank you.